ලෝකෙ ජයගත්තේ මව් නිසා. මොකද හේතුව? මව තමයි දරුවා හැදුවේ හැදිච්ච දරුවෙක් හැදියේ. ඒ කටේ සම්පූර්ණ පැහැදිලා තිබුණි මවට. එහෙනම් මවට ගරු සැලකිල්ලක් ලැබුණා. ලෝකේ මෙන්න මේ මව ඉන්නකන් ලෝකෙ ජය ගන්නවා. මේ දහම ජය ගන්නවා. ධර්මයේ විනාශ වෙන්නේ නැහැ. මොකද දරුවා පුංචි කාලේ හැදෙන ගහ දෙපෙත්තෙන් දණී කිව්වා වගේ හැදෙනකොටම හරියට හදාගත්තා. පුංචි කාලේම. ඒ දරුවා යහපතේ විහිදෙනා මිසක් අයහපතේ වැටෙන්නේ. තාන් හෙද්දේ ඉතිල්ලම දාපු වර්ණේ අල්ලනවා ඉතිල්ලම කුණක් වැටෙනොත් ඒක අල්ලනවා වගේ. මේ දෙකම අල්ලනවා. අන්න ඒ වගේ තාන් හෙද්ද වගේ උපන් දරුවාගේ තාන් හිතට ඉතිල්ලම ගුණ ධර්මයක් දුන්නා. ඒ දරුවා කවදාවත් පස්සේ වෙනස් වෙලා විනාශයටපත් වෙන්නේ. ඒක කාවැදියා ඉදී පිහිටන. ඔන්නේ වැදගත් කාර්යයේ හිමිකම බාහිරකාරත්වයේ තිබුණේ මවුට. එයා මව මොකද කරන්නේ කවදාවත් වෙන රස්සාවල වලට ගියේ නැහැ. වෙන වැඩ කරන්න ගියේ නැහැ දරුවා හදන මව. එයා හැම වෙලෙම තමගේ දරුවා හදන තැන හිටියා. දරුවා හදා ගැනීමේ මූලික කාරණේ තිබිච්ච නිසා ලෝකයේ ධර්මයේ ජය ගන්න මාතාවට ජගත් මාතා කිව්වා. ජගත් මාතාව කියන්නේ අන්නේ අයද. බොහොම ශිෂ්ටාචාරයි. දරුවා අනික් කෙනෙකුට හදන්න දෙන්නේ. වැරදි පැත්තට පාප පැත්තට දරුවා හැඩගස්සන්නේ. උපන් තැන් පටන් ගෙනම දරුවා හදන්න පටන් ගන්නෙ ධර්මයට අනුව. මෙන්න මේ නිසා මොකද කරන්නේ මව්ගේ රාවයෙන් අහකට යන්න දුන්නේ නැහැ දරුවා. මව්ගේ රාවේ පිටම ජීවත් කරගත්ත දරු කාලේ. 6 අවුරුද්දක් යනවා. අවුරුදු 6 සම්පූර්ණකම් මව් කියන එක විතර. කවුරුවා කියන එක අහන්නේ දරුවාට තිබෙන්නේ නැහැ. දරුවාගේ වාරකාරත්වයේ මව් කාටවත් ඉඩ දුන්නේ නැහැ. මොකද දරුවා විනාශ වෙනවා එහෙම කළොත්. දරුවාට වැරදි වැඩ උගන්වනවා. දුස්චරිත උගන්වනවා. දරුවාට ගුණධර්ම නොවන දේවල් උගන්වනවා. ඒ නිසා ඒක දන්න මව් ඒ පුංචි දරුවා පුංචි හැදෙන කාලේ මව්ගේ ගහක් කලේ නේ මව්ගේ රාවේ පිටම ජීවත් කරපු නිසා මයුරා පිට ඉන්නවා කිව්වා ඉස්සෙල්ලම මොකද කියදුන්නේ මේ ස්කන්ධ ටික මාර ධර්ම බව පෙන්වා දෙන එක තමයි අම්මා පුංචි කාලේම කරේ පුදේ වැඩක් නැතිවා වැඩක් නැහැ ඔය ලස්සන කියනවා පස්සේ යන්න එපා ඔය සුවඳ පස්සේ යන්න එපා ඔය වැඩක් නැති හිස් වැඩ පස්සේ යන්න එපා එන් පටන් ගත්ත දැන් දරු නැලවිලි ගියේට ගත්තේ ඒකට ගැලපෙන්නා වූ දරුවට කාවදින දහම් අදහසක් මේ කයේ හැටි මේ කය වෙනසෙන හැටි මේක නැති වෙලා යන හැටි මේක දිරල යන හැටි මල පර වෙනවා වගේ මේ කය පර වෙලා යන හැටි පුංචි ළමයාගේ පුංචි මනසට ඉස්සෙල්ලාම ওই දහම් දුන්නා මෙන්න මේක තමයි මව්ගේ රාවය පළවෙනි අවුරුද්දේ ළමයා ඉගෙන ගන්න මුළු මේ ලෝකෙට පහළ වෙච්ච ආගන්තුක ඉගෙනීම මව්ගේ රාවයෙන් ලබාගත් බුදුදහම නිසා ඒ දරුවා පළවෙනි යහපත් මුහුණුවරක් ගත්තා නරක වැඩ කරන්න එපා කියලා මේ පළවෙනි අවුරුද්ද පූර්ණ වෙච්ච ළමයාගේ මනසේ දැන් ওই ටික තියෙන අම්මා දීලා. මවගේ රාවෙන් හම්බ වෙලා. දැන් දරුවා දන්නවා මේවා හොඳයි මේවා නරකයි හොඳ අතක වැඩයි නරක අතක වැඩයි. පළවෙනි අවුරුද්ද. දැන් අම්මා දුන්න බෞද්ධ මුහුණුවරකුයි බෞද්ධත්වයෙන් හොඳ නරක තෝරාගන්න දෑතට. දෙවෙනි අවුරුද්ද ජීවත් වෙන්නේ මවගේ රාවේ පිටව. අනේ දෙවෙනි අවුරුද්දේ ළමයා නව ආගන්තුක මේ ලෝකෙ වැඩ පිළක් ඉගෙන ගන්නවා. මෙන්න මේ ඉගෙන ගන්න කාලේ දෙවෙනි අවුරුද්දේ ළමයා කියාදුන්නේ හොඳ නරක දෙක. ඇත්ත නැත්නම් හොඳ නරක තෝරා ගන්න හැටි. ඔන්න ඕක කියාදිනකොට දෙවෙනි බෞද්ධ මූණවරක් ළමයා දෙවෙනි අවුරුද්දේ පූර්ණ කරගත්තා. දැන් ළමයාට මූණවර දෙකක් හම්බුණා. පළවෙනි අවුරුද්දේ අත්දැකීමයි දෙවෙනි අවුරුද්දේ අත්දැකීම ලැබුණ මූණවර දෙක. දෙවෙනි අවුරුද්දේ දැනගත්ත හොඳ නරක දෙක දැනගත්තාම පළවෙනි අවුරුද්දේ දැනගත්ත හොඳ නරක දැනගත්ත දෑතයි. දෙවෙනි අවුරුද්දේ හොඳ නරක දැනගත්ත දෑතයි වතින් දෑත් හතරකුයි මූණ දෙකකුයි හම්බුණා. ඔය ක්‍රමයට 6 අවුරුද්දක් යනකොට බෞද්ධ මුහුණුවර අවුරුදු 6ක අධ්‍යක්ෂීම් වලින් මුහුණුවර 6ක් ලැබුවා. හොඳනරක අවුරුදු 6ට ඉගෙන ගත්තේ නේ. හොඳ 6කුයි නරක පැත්තේ අත 6කුයි කියලා අත 12ක් ලැබුවා. මව්ගේ රාවේ පිට වාසය කරන නිසා මයුරා පිට වාහනයක ඇදලා ඕක යන මුහුණු 6 අත 12යි ඇදී කෙනෙක් මයුරා පිට ඉන්නවා. මෙන්න බෞද්ධ සංකේතයේ පුංචි ළමයා අවුරුදු 6ක් යනකම් අම්මා හදපු හැටි. දැන් මෙන්න මේ ධර්මයේ ලෝකෙට කියා දෙන එකනට කියනවා ස්කන්ධ කුමාර දෙවියෝ මෙන්න මේක කඩ කරන්න එපා. දරුවා හදනකොට මෙන්න මේ රටාව අහ කරපු දාට බුදුදහම විනාශයි. බෞද්ධ සමාජයේ විනාශිනේ පළවෙනි මුහුණුවර ඔන්න ඕකයි. ඉතින් ඔය මුහුණුවර වෙනස් කරන්න නැතුව ඔය මුහුණුවර 6යි 12යි දරුවට දෙන්න. මව්ගේ රාවේ පිට තියාගන්න දරුවා කරව හදන්න දෙන්න. මෙන්න බෞද්ධ දරුවෙක් හදාගන්න පළවෙනි මුහුණුවර කියලා. ඔන්න අපේ පළවෙනිම දෙවියෝ. දැන් ඔය දෙවියෝ අහ කරපු හින්දා නේද මේ විනාශ වෙලා තියෙන්නේ. සංකේතය හකරුණේ සංකේතයේ පිළිගු අර්ථය හකරපු නිසා අර්ථය අහකල සංකේතයේ පුදු පුදා ඉඳ ගිය නිසා අද හිද්ද වුණා මේ වටිනා දහම ඇති වෙන්නේ. නමුත් අපි ආදී ඒකේ අර්ථය අරගෙන අදහයක් කරනවා.
අද හැදෙන පුංචි ළමයි ටික බෞද්ධ දරු කරව ටිකක් හැදෙනවා මිසක් වෙන එකක් හැදෙනවා නෑ ඒ දෙය හරි වැදගත් ඒ දහම දිනයක නම් වැදගත් ස්කන්ධ කුමාර දෙවියන් ඔතනින් පටන් ගන්නතර පස්සේ අවුරුදු 4 ලබනකොට 6 සම්පූර්ණයි දැන් 6යි මාසයක් ගියනේ 4 ලැබුවා අවුරුදු 6ක් ගියාට පස්සේ තමයි ඒ කාලේ දරුවට අකුරු ඉගන්නේ අකුරු උගන්නන්න යවනකොට ඉතිරි බෘහ දෙපක්ෂයටම අදාකුරු ගන්නවට එදා එහෙම ගන්නුවේ නෑ එතකොට එදා ඉගන්නේ කාර්ය පිරිමි කට්ටියට පන්සලේ අකුරු ඉගන්නේ ගැහෙන දරුවෝ පිරිමි පුළුටක් පේන්නේ නැති වෙන විදිහ තමයි අම්මා රැක්කේ අම්මා ළඟ තියාගෙන වටි පෙට්ටි වෙ නැති මළු පැඳුරු හදන වෙ නැහැ ඉතින් පිඹු පිඹු කරන හැටි තම ගියේ ජීවත් වෙන හැටි ලැජ්ජා බය ඇතුව ජීවත් වෙන හැටි සමාජයේ හැසිරෙන හැටි මෙහෙම හදාගෙන ක්‍රියාව ගෙන දෙන කාන්තාවක් හැටිට ගෑනු දරුවා ගෙදර හැදුවා අම්මලා හැබැයි ලැජ්ජා බය ඉහෙන් කණින් පිළලා තිබුණා ළමයි මිනිස් පුළුටක් දැක්කොත් පිරිමි පුළුටක් දැක්කොත් පැත්තේ වෙහින්ද ඉන්න දිගට තියෙන ලැජ්ජාව තිබුණා පිරිමි පහදා කියන මාත්‍රයක් ඇඟට දැනෙලා නැහැ එදා හිටපු ඒ බෞද්ධ කාන්තාවන් නේන අයි ගෙදර අඳු දරුවාට තාත්තා ඇසුරේවත් නැහැ අම්මා ඇසුරේමයි ඒ දරුවා දිගටම ඇද කවදා හරි විවාහ කරලා දෙනකන් හැදුන ආකාරය පිරිමි දරුවා මොකද කරන්නේ තමන් විසින් ආපු පරවේණිය ගෙනියන්නේ පරවේණිය කියලා කියන්නේ පරයන්ගේ වැඩවලින් වෙන් කරන්නේ කොතනද අපේ වේණිය තියෙනද අපේ දේ තියෙනද ආරයත්‍රයේ තියෙන්නේ පන්සලේ ඝණයා කියන වචනේ අද අපහාසයට කිව්වද සමගියෙන් සමාදානියෙන් පිරිසත් තුළ ජීවත් වෙන්න යම් කිසි කෙනෙක් හදනවා නම් අන්නේ හදන්නා වූ උත්තරයට කිව්වා ඝන කියලා. ත්‍රිමා ත්‍රිමා සංඝ ඝන සෝබනා කියලා එහෙම ඒ කාලේ සංඝ ඝන කියන එක බොහොම සංඝ ඝණයා කියන වචනේ බොහොම වැදගත් දෙයක් ගත්තා. සමගියෙන් සමාදානියෙන් ඉන්න සුචරිතය කියා දීලා හරිමකට ගත්ත පිළිස තමයි එතන හිටියේ. මෙන්න මේ සමගියෙන් සමාදානියෙන් ඉන්න ගත්ත නිසාම භික්ෂුන් වහන්සේට ඝන කිව්වා. දෙවියෙක් සමානෝ යහපත් දේ දෙන නිසා දේව ධර්මයක් ලෝකෙට දෙන නිසා සමගිය පාපෙන් ලැජ්ජා ඇතුව බය ඇති වීම දේව ධර්මයි. පාපීට ලැජ්ජා වින්ද බය වින්ද කියා දුන්නේ පන්සලේට ලොකු හාමුදුරු. මෙන්න මේ ධර්මයේ දුන්න නිසා සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන ධර්මයේ නිසා ඝන දේව කියලා ලොකු හාමුදුරුවා. නම් ඝන දේව ඉන්නේ අපි පන්සලේ. අන්නේ ඝන දේව ආශ්‍රයයට යවුවා. හත් වෙනි අවුරුද්ද ලබනකොට පරයන්ගේ වේණියන් හිවත් පරයන්ගේ වැඩපිළිලි වෙන් කරන්න දරුවා වෙන දිහාට යන්නද පන්සලට යව. එනම් බෞද්ධ වැඩපිළිලි තමයි දරුවා ඇතින්නයි ඉගෙන ගන්න. පාපේට ලැජ්ජයි බය දේව ධර්ම. ඔන්න ඔය දේව ධර්මයේ කියා දුන්න ඝන දේව ළඟ ඉඳගෙන. ඝන ආශ්‍රයේ හිටපු නිසා ඒ දරුවාට ගණේශ කියලා. ඝනේ ඝන ඇසුරේ ඉන්න නිසායි ගණේශ කියලා. එහෙනම් අවුරුදු 8ක් ඉගෙන ගත්තා. අද වෙනකොට මේ මෑතක් වෙනකොටත් අටේ පන්තියට නිකන් පන්ති තිබුණා. එන් එහා පන්ති තිබුණා කියන එක අපේ ආදි කරන්නේ තවත් දන්නවා. අටෙන් එහාට ගණන්නේ පන්ති තිබුණේ නැහැ මේ අතක් වෙනකම්. පිරිවෙනේ අවුරුදු 8ක් ඉගෙන ගත්තා ළන්නේ. එදා ඉගෙන ගත්තේ ධර්මයට අනුකූල දේවල්. දැන් මව්ගේ ශාවේ පිට මයුරා පිට ජීවත් වෙච්ච කාලේ ඉවරයි. දැන් මොකද කරන්නේ? සමාදම් කරවන අර ශික්ෂාපද පහ. සමාදම් කරවයි නම් අර ඝන දේව නැන අර හාමුදුරුව කියනවා. පුතේ දැන් ඉතලා අම්මා කෙනෙක් ඉදිරියේ ජීවත් වුණාට දැන් බෑ ආ ලොකු කෙනෙක්. ඒ නිසා දැන් මෙන්න මේ දුන්න ශික්ෂාව තේරුම් අරගෙන ඔය ශික්ෂාව මුහු කරගෙන ජීවත් වෙන පුරුදු වෙන. අනුගෙන් අහන්න ඕනේ නැහැ දැන්. මෙන්න මේ ක්‍රමේ දුන්නාම මුහු කරගත්තා වූ ශික්ෂාව පිට ජීවත් වෙච්ච නිසා දැන් හැදෙන මූසික පිට ජීවත් වෙන කෙනෙක්. මූසික කියන්නේ ඔන්න ඕක. ශික්ෂාව මුහු කරගෙන ජීවත් වෙන කියන කාට. මූසික පිට ඉන්න කාට. ගණේශ ඉන්නේ මූසික පිට කියලා චිත්‍රයන් දෙකට. අන්න දෙවියන්ගේ වාහනේ මීයාගේ රහදාන් තියෙන්නේ. සංකේතයේ තෝරාගෙන තියෙන ආකාරයත් ශික්ෂාව මුහු කරගෙන ඒ තුල ජීවත් වෙන්නේ ඝන දේවලගේ ජීවත් වෙන්නේ ගණේශේ හැටියට ජීවත් වෙන්නේ අවුරුදු 8ක් ජීවත් වෙන කාලයට අෂ්ට ගණේශ කිව්වා ඝන ඇසුරේ ජීවත් වෙන අවුරුදු 8ට කිව්වා අෂ්ට ගණේශ ඉස්සෙල්ලාම බාර දුන්නේ කෙනාට කිව්වා බාල ගණේශ ඊට පස්සේ ඒ ළමයා ක්‍රමක්‍රමී එතනින් වැඩිෙන්න පටන් ගත්තා බල ගණේශ එකිනෙක නම් ආවා ඊට පස්සේ ඒ ළමයාට කියා දුන්නා එදා තිබිච්ච අපේ පැරණි නැටුම් රටාව. අවුරුදු දැන් 8 10 වෙනකොට ඒ ළමයාට කියා දුන්නේ සංගණ නැටුම්. ඒ කියන්නේ ඒවා මේ නිකන් නැටුම් නෙමෙයි. ඒවා එක්තරා විද්‍යාවක්. ඕක කියන්නේ නර්තනය කියලා දෙනවා. ඒකට කියන නර්තන ගණේශ. ඒක අෂ්ට ගණේශ හැදෙන හැටි. ඔහොම ගිහිල්ලා ඉතින් එයා ඊපස්සේ ප්‍රදාන කරගත්තා. ඒවා සුදුසු අය. එයාට කියව මහා ගණේශ.
ඉතින් ඔහොම ගෙනහිලා ඉතින් එකින් එකට ගණේෂ අටක් තියෙනවා ඔය විදිහට විග්‍රහ කරලා. අනිත් ලක්ෂ්මී ගණේෂ කියන්නේ අවුරුදු 16 සම්පූර්ණ වෙලා දැන් හාමුදුරන්ගේ ඉගෙනගෙන ඉවරයි. දැන් ඉතින් ගිහි ජීවිතයක් ගත කරන්න යන නියම 16 වයස තරණයට ආපු කාලේ. අවුරුදු 16 ලැබනකොට යරික ලක්ෂ්මී ගණේෂ කාලේ. දැන් එයාට කියා දෙනවා පෞල් ජීවිතයක් ගත කරන්න හැටි. දැහැමි සාමීන් පෞල් ජීවිතය ගත කරන්න හැටි. දැන් තරුණයාට කියා දෙනවා එයාට ගැලපෙන දහම. මෙන්න මේකට කියනවා ලක්ෂ්මී ගණේෂ කාලේ. ඒ කියන්නේ භාර්යාව සරණ පාවා ගත්තාම කාටවත් කරදරයක් නැතුව ඒ භාර්යාවත් එක්කලා කටයුතු කරගෙන මෙහෙම ජීවත් වෙන්න ඕනේ කියලා මෙලෝ ජීවත් වෙන ආකාරයට හාමුදුරුවෝ උපදෙස් දෙනවා දැන් අර තරුණයාට. ඔන්නේ උපදෙස් දීලා තමයි සංසලින් පිට කරන්නේ අෂ්ට ගණේෂ කාලේ ඉවරේ. ඔන්න අෂ්ට ගණේෂ අයියා කියනවා අර පල්ලෙහා ඉන්න විස්කන්ද කුමාර මල්ලි කියන. ගෙදරින් ඉන්නේ මල්ලි අම්මා ළඟ. ඒ වටම ගියා අයියා පන්සලේ ගණේෂ ළඟ. ගණේෂ වෙලා. ගණේෂ අයියා වුණේ ඉස්කන්ද කුමාර මල්ලි වුණේ දෙන්න හේතුයි. දැන් බලන්න එකිනෙක දැන් ලස්ස. ඊට පස්සේ ඔතනින් ගියාට පස්සේ එයා දැන් බුදුදහම අහලා දහම් තේරුම් අරගෙන. උන්වහන්සේගෙම බණ අහලා. අඩුගානේ සෝතාපන්න හෝ සකෘදාගාමි වෙච්ච මට්ටමේ කෙනෙක් හිටියෝ තමයි විවාහ ජීවිතය ඇතුළත ඉන්නේ අදහස් කරගන්න. අනිකයි ඒ තත්ති ඉක්මවා ගියායි. එයයි පන්සලේ ඉන්නේ සුද්ධ වෙච්ච අය. ඒ තමයි කපු මහතුළු කියන්නේ. කපු කියන්නේ සුද්ධයි කියන එක. අනාගාමි වෙච්ච අය. එයා ගියේ නැයි විවාහ වලට එයා පන්සලේම හිටියේ. ඉන්න අයට පන්සලේ අපුපස්ථාන කරන හාමුදුරන්ගේ අපුපස්ථාන කරදී අනාගාමි උපාසකවරු තමයි ඉතින් වැඩි ඥාණයක් ඇති වෙච්ච අය අනාගාමි වෙලා. සෝවාන් සකෘදාගාමි වෙච්ච කට්ටිය අනිසර ගියා. අර ගිහි ජීවිතේ සුවේ ජීවිතය ගත කරා. දැන් ඒ කාලේ දිවිච්ච හිරි තමයි අම්මයි තාත්තයි ඉතින් පුතයි මේ ලේලි ඔහොම එක ගෙදර ඉඳගෙන පවුල් කෑ වෙනවම හවිලි වැජ්ජාට වැඩ කරේ සැලකුවා. මූණ බලන්න පුළුවන් කමක් නැහැ. එදා දිවිච්ච සුජක්ටි ඒ තරම් ගුණව. එහෙනම් මොකද කරන්නේ ඔය ඒ අවස්ථාවේදී? අර දෙමව්පිය විසින් දිවිච්ච එකද පොදුවේ අරගත්ත ඉඩමේ කොටසක් වෙන් කළා. සුනු කියනවා කියන්නේ කොටස් කරනවා. සුනු වශයෙන් වෙන් කරපු නිසා කියනවා විසුරු කළා. කොටසක් වෙන් කළා කියන එකයි විසුරු කළා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ විසුණු කරපු ඉස්හානේ ජීවත් වෙන හැටි කවුද කියා දුන්න? අර හාමුදුරුව දේව ධර්මයේ කියා දියා තියෙන ළමයා. දැන් මෙච්චර කල් ශික්ෂාව මුහු කරගෙන ජීවත් වෙනවා. දැන් ඔබ යම දැනුවත් වෙච්ච කෙනෙක්. දැන් ගුරු කරගත්ත ධර්මයක් ඔබේ ළයේ තියෙනවා. දැන් ගුරු කරගත්ත ධර්මයේ ළයේ තියාගෙන ගුරු කරගත්ත ළයක් ඇතුළේ ජීවත් වෙන ගුරුලා පිට ඉන්න දැන් ඉවිනවා. අන විසුණුට ගුරුලා වාහනේ වෙච්ච හැටි. ගුරු කරගත්ත ළයක් ඇතුළේ ජීවත් වෙන පුරුදු වෙන. දැන් ආයතනයක් මම උපදෙස් දෙන්න ඕනේ. කියාදීප දැන් හිතේ තියෙනවනේ. ඒ කියාදීප ගුරු කරගන්න. ඒ තුල ජීවත් වෙයි. ගුරු ලා පිට ඉන්න. මෙන්න මේක කියාද ඊට තමයි වෙන්නේ. සුනුවාසිය වෙන් කළ දුන්න ජීවිතයක් ගෙන යන්න. වෙන්නලා හිටියත් කෘතෝපකාර සලකනවා. දෙමාපියන්ට සලකනවා. වෙන්නුණා හුයකින් බැඳහා සමාන. වෙන්වි හිටියත් හුයකින් බැඳහා සමාන නිසා එයාට තවනමක් වෙන්හු දෙවියෝ. වෙන්නලා හිටියත් බැඳිලා ඉන්න. දෙමාපියන්ගේ යුතුකම් කරනවා. පන්සලේ යුතුකම් කරනවා. ධර්මයට බැඳිලා. ගතින් වෙන් වුණත් දෙමව්පිය අතරින් හිතෙන් බැඳිලා ඉන්න නිසා හුයකින් බැඳිලා වෙන් වෙලා ඉන්න නිසා ඒ දේව ගතියේ ඉන්න නිසා කියවෙන් වූ දෙවියෝ වෙන් සුණු වශයෙන් වෙන් කරගත උනේ ඇයට විෂ්ණු දෙවියෝ කියලා. ඇයි විෂ්ණු දෙවියෝ කියන්නේ විවාහයට පත් වෙන ඉර මනමාලයා කියලා අද කියන වදිනේ කියන එන අනේ පළින පුද්ගලයා. මෙහර කිරි මුහුද කලම්බලා තමයි ප්‍රියාකාන්තාව ගෙනත් දුන්නේ. කිරි මුහුද කලම්බුවා කියන්නේ සුද්ධ කාන්තාවක් කුල කාන්තාවක් හොයන්න ගිරන් එවුවා පිරිස. ඒවලු ඒ වගේම සුද්ධ චෛත්‍යයක් ඇතුව හැදිච්ච කෙනෙක් ඔය දින්න ගෙදරක ගැලපෙන කෙනෙක් වෙලා ඉන්න කාන්තාවක් වශයෙන් විවාහ කරලා දුන්න. අදම අපි එකතු වෙලා කිරි මුහුද කලම්බලා ක්‍රියාකාන්තාවක් ගැන මතු කරලා දුන්නා කිව්වේ ඒක. එයා දෙමව්පිය අතර හැදිලා ලැජ්ජාවය ඇතුව ඒ වගේම තමන් කරන දේවල් එකක්වත් අවැළැවෙන්නේ නැති යහපත වෙන දේවල් කරන කටයුතු ඉගෙන ගත්ත නිසා ඒ අතින් දෙන හැම දෙයක්ම ස්වර්ණමය. එනිසා අතකින් රත්තරන් විහිදෙනවා ඒ රූපයෙන්. රත්තරන් වැක්කෙරෙනවා යතේ. ස්වර්ණමය අත. ඒ අත දුෂ්චරිතයට යොමු කළේ නෑ. යහපතට යොමු කළා. අපපස්ථාන වලට යොමු කළා. හොඳ දේ කරන්න යොමු කළා. හත්තරන් දෑත අති විච නිසා ක්‍රියාකාන්තාවක් නිසා ඒ ක්‍රියාකාන්තා දෙවගෙනද හත්තරන් විහිදෙන දෑතක් ඇත. ඒ වගේම හදවත තුල තියෙන්නේ නිකන් හිස් කලයක් වගේ එකක් නෙමෙයි. ස්වර්ණමේදී පුරවගත හදවතක් තියෙන නිසා හත්තරන් කලයක් උගලේ තියා ඉන්නවා. එයා කවදාවත් හිතුවාකාරකමට ජීවත් වුණේ ස්වාමි ගරුත්වයෙන් ජීවත් වෙච්ච නිසා ස්වාමියාත් හිටියේ ධර්මානුකූල නිසා ස්වාමියා ගුරු කරගත්ත ලයක් ඇතුව යමක් කියනවා නම් ඊට එහා ඉක්මවා ගියේ නෑ. එයා ගුරුලා පිට යතිය ගත්තා. එයා මේ කාන්තාව ක්‍රියාකාන්තාව ගුරුලා පිට පැත්තකින් තියෙනවා. මලක් උඩ තියන්න පුළුවන් විදිහේ ගතියක් තියෙනවා. මොකද උම ධර්ම නෙලා ගන්න. උම ධර්ම කියන්නේ මාතෘ ධර්ම. මව් කෙනෙක් වෙන්නේ කොහොමද? මව් කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේක නෙලාගෙන ඉන්න නිසා.
උම 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 කියන්නේ මාතෘ ධර්මයේ නිරාගත නිසා නෙල උම කියන එක තමයි නෙළුම කියේ. ඒ මලට නෙළුම කියන්නේ හේතුව ඒක. නෙළුම් මල කිව්වේ ඒක. උම ධර්ම නිරාගත උත්තමාවක් නිසා නෙළුමක් උඩ තියලා ඇඳ. අනේ ක්‍රියාකාන්තව නෙළුමක් උඩ ඉන්නේ හේතුව. උම යංගනා කිව්වේ උම කියලා කියන්නේ මව්. අංගන කියන්නේ විසව. මව් විසව කියලා කියන්නේ උම යංගනා. ඒ කියන්නේ අර එදා හිටපු මව්ට මව් අංගන උම අංගන එයාත් අර ජාතියේම ජීවත් වෙලා ඉතින් අධ්‍යක්ෂින් ලැබලා තියෙනවා. එයා තමයි මව් උනේ. එතන එයාගේ දරුව හැටියට තමයි ශ්‍රියාකාන්තා. එයාගේ දුව ඔකම බෞද්ධ පිළිවෙත යන. මෙන්න මේ ක්‍රමයට තමයි ඔය කියනා වූ චිත්‍ර රටාව හැදුනේ සංකේත රටාව. මේ අපේ බෞද්ධ චර්යා රටාව බෞද්ධයෝ විසින් ගෙනහිලා හදාගත්ත ක්‍රමය.